සරල සුබසිද්ධ වේවා. අද අපි කතා කරන්නේ නේත්‍ර අභ්‍යාස ගැන. නෙතක දෙනෙතක තියෙන වටිනාකම ඔබ හොඳින් දන්නවා. මේ දෙනෙත් ආරක්ෂා කර ගැනීම තමයි වඩාත්ම හොඳ දේ. රෝගයක් හැදිලා රෝගය සුව කරගන්නවාට වඩා මේ මාංශලමය කොටසක් නිසා මේ ඉන්ද්‍රියවල ශක්තිය වැඩි කර ගැනීමට අපිට නේත්‍රවලට අභ්‍යාස කරන්න පුළුවන්. නේත්‍ර අභ්‍යාසයෙන් ලැබෙන ಗುಣ බොහොමයි. අපි ඒවා පසුවට කතා කරමු. නේත්‍ර අභ්‍යාස කරන්න කලින් අපිට පුළුවන් සම්භාහනයක් යොදන්න නලල ආශ්‍රිතව. නලලට සම්භාහනයක් යොදනවා මෙන්න මේ ආකාරයෙන් එක කරන්න පුළුවන්. දකුණට, වමට. තෙරපුම නිසා ඇස මතුපිට තියෙන ඉන්ද්‍රියන් වලට ශක්තියක් ඇති කරනවා. එකසියුම් තෙරපුමක් අපිට යොදන්න පුළුවන්. ඉන්පසුව ඇස වටා රවුම් තුනක් විතර යොදන්න. දැන් දෙනෙත් පරිදි මේ වෙලාවේ ගොඩාක් වැදගත් අපිට දෙපැත්තට හැරෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් බිගින ලෙවල් එකේ කෂ් කෙනෙකුට නම් අපිට පුළුවන් කරුවක් හදාගන්න. එහෙම නැත්නම් බිත්ති මුල්ලකට ඔළුව තියාගන්න. දැන් බෙල්ල මෙහෙම හැරෙන්න බෑ දෙපැත්තට. මොන කෙලින් තියාගෙන නේත්‍ර අභ්‍යාසය පටන් ගන්න පුළුවන්. පළවෙනි එක උඩට පහළට දෙනත තුන් පාරක් විතර ගෙනියනවා. මේවාගේ තදට තෙරපීමක් යොදන්න ඇයට ස්පිහාටු ඉල්ලම් පොලි ඉළඟක වාමට දිනපතා මේක කරනවා නම් හොඳයි. මේ වේගවත් භාවය අඩු කරලා විශේෂයෙන් මිත්‍රයෙකුට හරි පවුල කෙනෙකුට කියන්න පුළුවන් මේ සතර දිසාවේ මෙහෙත් උඩත් පල්ලෙහත් සතර දිසාවේ සලකුණු තියෙන එක. සිම්බල්ස් අපිට ඕන වෙන්නේ ඒවට. අපි උඩ බලාට පස්සේ කියනවා අන්න අර සිම්බල් එක තමයි තියෙන්නේ මෙතන. පල්ලෙය බැලුවම මෙතන තියෙන්නේ. මේක දවසින් දවස වෙනස් කරනවා. නේත්‍ර අභ්‍යාසය කරන කෙනා දන්නේ නැහැ මොනවද තියෙන්නේ කියලා. එයා බලලා කියනවා මේක තමයි තියෙන්නේ. එජස් එක ටික ටික ළඟට ගන්න තමන්ට ඇති ප්‍රමාණයෙන් මේක සිද්ධ කරගන්න පුළුවන්. මේට අමතරව දෙන්නතට අපිට පුළුවන් කෝමාරිකා අරගෙන කෝමාරිකාවල එක පැත්තක් කපලා ඉවත් කරලා කෝමාරිකාවල මදය ඇස පියාගෙන ඇසේ එලන්න පුළුවන්. නේත්‍රවලට ශක්තියක් ගෙනත් දෙනවා. හොඳ තෙල් එකක් ඔබේ හිතවත් වෛද්‍යවරියගෙන් අහලා දැනගෙන දාන්න පුළුවන් හිසට. ඒකත් උදව් කරනවා ඔබගේ නේත්‍රවල කාන්තිය ඇතිපත් කරන්න සඳහා. නේත්‍රවල සියුම් දේ දැකීමේ ශක්තිය ඇති කරන්න සඳහා. එතකොට අපි ගත්තොත් අපත්‍ය
පත්‍ය නැති දේවල් තියෙනවා නේත්‍රවලට. අතියෝග සහ අයෝග කියලා අපි වේදකමේ මේවා හඳුන්වනවා. ඉන්ද්‍රියක අයෝගයක්, ඉන්ද්‍රියක අතියෝගයක් ඊටාම හොඳ නැහැ. අතියෝග කියන්නේ ගොඩක් වෙලාවට ආලෝකයක් දෙස බලා සිටීම. මේ දුරකථන, පරිගණක, රූපවාහිනී මේ වගේ විහිදෙන තද ආලෝකයේ දෙස ගොඩක් වෙලා බලාගෙන ඉන්න එක අමාරුයි ඇස්වලට. ඔබ ඒක දන්නවා. නමුත් මේ රාජකාරීත් එක්ක ඔබට ඒක කරගෙන යන්න උවමනා නම් අපිට තියෙනවා පොඩි ක්‍රමයක්. ඒ දුරකථන වගේ දේවල දැඩි ආලෝකය අඩු කරන්න පුළුවන්. ස්ක්‍රීන් එකේ ලයිට් එක අඩු කරන්න පුළුවන්. විශේෂයෙන් හොඳයි රාත්‍රී කාලයේදී දැඩි තද ආලෝකයේ විහිදෙන විදුලි බල්බ් වලින් ඈත්ලා ඉන්නවා නම්, අපේ ඒ කාලේ චිමිනි ලාම්ප පාවිච්චි කරපු අත්තම්මලා තාමත් ඉදි කට්ටට නූල දානවා කණ්ණාඩියක් නැතුව. ඉතින් මේ වගේ වරප්‍රසාද තියෙන ශේත්‍රයක් මේ නේත්‍රාභ්‍යාසය කිසිම ජිම් එකකින්වත් වෙන කිසිම ස්ථානයකින් නේත්‍රවලට ව්‍යායාම කරගන්න අමාරු නිසා මේ නේත්‍රාභ්‍යාසය ඔබ විසින්ම ගෙදර සක්සගෙන කරන්න පුළුවන්. ගෙදර අයත් මේකට එකතු කරගන්න පුළුවන්. සර්ව සුභ සිද්ධ වේවා. යහපතක්ම වේවා.